සිලු දෙනාටම සුබ උදෑසනක්. අද මාධ්‍ය හමුවට මාත් එක්ක සම්බන්ධ වෙනවා පක්ෂයේ නියෝජ්‍ය නායක මදුමාදව අරවින්ද මැතිතුමාත්, ගම්පා නාගරික මන්ත්‍රී නිලන්ත දිල්රුක් මැතිතුමාත්. මේ දවස්වල හැමදාමත් රංජන්ගේ හඬපට හරහා ගලා එන කුණු රසය කවුරුත් අත්විඳමින් සතුටු වෙනවා මිස රංජන් රාමනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කවුරුවත් උත්සුක වෙන බවක් පේන්නේ නැහැ. රංජන් රාමනායකගේ ආන්දෝලනාත්මක හඬපට සමාජයට ඇවිත් මෙවැනිට සතියකටත් වැඩි කාලයක් ගත වී තිබුණත් තවමත් ඔහු ඉන්නේ නිදැල්ලේ. රංජන් නඩු ගණනාවකටම විනිසුරුවරුන්ට බලපෑම් කරන ආකාරයේ හඬපට හරහා තහවුරු වී තිබෙනවා. ඒ වගේම පොලිසියට බලපෑම් කරන ආකාරයත් හඬපට ගණනාවකින් තහවුරු වී තිබෙනවා. අධිකරණයේ රාජකාරී කරන නිලධාරීන්ට බලපෑම් කරන හඬපටයක් ඊයේ වෙන විට එළියට ආවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඈවගන්තිය අනුව අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක්. ඒ අනුව යබෙක් අධිකරණයට බලපෑම් කළාය කියන එක ඔප්පු කළොත් වසරක සිර දඬුවමක් සහ දඩයකට යටත් විය යුතුයි. ඒ වගේම වසර 7ක ප්‍රජා අයිතිය තහනම් කිරීමක් කළ හැකි. ඒ වගේම අනිත් පැත්තෙන් ඊටත් වඩා සංවේදී කාරණයක් වෙන බුදුරජාණන් වහන්සේටත් යසෝදරා රහත් තෙරණී වහන්සේටත් මරියතුමියටත් අපහාස කිරීම අතිශයින්ම සංවේදී කාරණයක් විදිහට අපි දකිනවා. බෞද්ධයෙකු නොවි බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම ආගමික ගැටුම් ඇති කෙරෙන බෞද්ධයන් කුපිත කරන වැඩක්. හොඳ වෙලාවට රංජන් ජීවත් වුණේ ලංකාවේ. අරාබියේ හිටියානම් මෙලාටත් ඔහුව කැරලිකරුවන් විසින් මරා දාලා හමාරයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවත් අත්සන් කරලා නීතිගත කරලා තියෙන දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥාප්තිය පනත අනුව ආගමික ගැටුම් ඇතිවන ආකාරයේ ජනතාව කුපිත වන ආකාරයේ ප්‍රකාශ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නීතිය යටතේ යමෙක් අත්අඩංගුවට ගත්තම මහේස්ත්‍රාත්වරයාට ඇප ලබා දෙන්න බෑ. මහාධිකරණයෙන් ඇප ලබා දෙනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුයි. පූජ්‍ය ගලබොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ඒ නීතියට අත්අඩංගුවට ගත්තා. සරල ප්‍රකාශයක් සිද්ධ කරලා එහෙමනම් රංජන් රාමනායකත් ඒ නීතියටතේ වහම අත්අඩංගුවට ගත යුතුයි කියලා අපි බලධාරීන්ට යෝජනා කරනවා. ඒ වගේම කාට හරි කියන්න පුළුවන් රංජන් ඉතින් පෞද්ගලිකව කර දුරකථන සාකච්ඡානේ මේවා ප්‍රසිද්ධ වීමෙන් ජනතාව කුපිත වෙන්න පුළුවන්, රංජන් ඒවට වගකිය යුතු නෑ නේද කියලා. රංජන් ඩයිනමයිට් වගේ පුපුරන සුළු දුරකථන සංවාද පටිගත කරගත්තා නම් ඒවා සුරක්ෂිතව ළඟ තබා ගැනීමත් ඔහුගේම වගකීමක්. ඒ කාරණේ ඔහුට කරගන්න බැරි වුණා නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි. ඒ වගේම රංජන්ගේ වික්‍රම නිසා අද දුරකථනයේ බිල්ලෙක් වෙලා දුරකථනයෙන් කතා කරන්න හැමෝම දැන් බයයි. දුරකථනයෙන් මොකක් හරි කියන ගමන් අහනවා, අනේ මේවා රෙකෝඩ් කරන්නේ නෑ නේද, අනේ වඳින්නම් රෙකෝඩ් කරන්න නම් එපා. සමහරු දුරකථනයෙන් කියනවා වෙනුවට මම පොඩ්ඩක් ඇවිල්ලාම කියලා යන්නම් කියලා හමු වෙලා තමන්ට අදාළ දේ කතා කරන්න පෙළඹිලා තියෙන. ඒ නිසා මේ විනාඩි 5 වැඩේට පැය දෙක තුනක් නාස්ති කරන්න පුද්ගලයන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තවත් සමහරු අනේ එදා අරයත් එක්ක මං අරය ගැන කිව් එක බැරි වෙලාවත් මම රෙකෝඩ් කරලත් දන්නේ නැහැ. මෙයා ඒක අරයට ඇහෙන්න දෙයිද දන්නේ නැහැ. ඒක සෝෂල් මීඩියා වල යයිද දන්නේ නැහැ කී කියා බොහෝ අය මේ දවස්වල නිදි මරමින් කල්පනා කරමින් තමයි සිටින්නේ. ඉතින් මේ හඬපට හුටපටේ නිසා සමස්ත සමාජ පද්ධතියම අද බිඳ වැටිලා තියෙන්නේ. මොකද්ද මේකට තියෙන පිළියම? යුරෝපීය රටවල පෞද්ගලිකත්වයේ කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකම. ඉන්ට්‍රූෂන් ඉන්ටු ප්‍රිවසි නැත්තම් පෞද්ගලිකත්වයේ අතික්‍රමණය කිරීම දඬුවම් ලැබිය හැකි වන්දි ගෙවිය යුතු වරදක් බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව ජනේලයේ නෙබිලා බලන එක, හොරෙන් ලියුම් කියවන එක, අනුන්ගේ දුරකථන සංවාද වලට සවන් දෙන එක, දුරකථනය
අන්න අයට ඇහුම්කන් දෙන්න සලස්වන බව දැනුම් නොදීම ඇහුම්කන් දෙන්න සලස්වන එක, දුරකථන සංවාදයේ පටිගත කරන එක, ගෙදරකට කලින් දැනුම් නොදී ඇවිල්ලා දොරට තට්ටු කරලා බඩු විකුණන්න හදන එක, ආගම් ප්‍රචාරය කරන්න හදන එක, මේ සියල්ල පෞද්ගලිකත්වය අතික්‍රමණය කිරීමේ වරදට අසු වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ මේ මොහොතේ ඇති වෙලා තියෙන මේ සමාජ පද්ධතිය බිඳ වැටීමට පිළියම වන්නේ පෞද්ගලිකත්වයේ අතික්‍රමණය කිරීම පිළිබඳ නීති වහාම ශ්‍රී ලංකාවේ හඳුන්වා දීමයි. එසේ නොකළොත් අපට මේ බිඳ වැටුණු සමාජ පද්ධතිය සුවපත් කරන්න පුළුවන් වෙන්නේ නැහැ.